දකුණු අප්‍රිකා තරගාවලියෙන් පස්සේ තිබුණු මාධ්‍ය හමුවේදී දකුණු අප්‍රිකා සංචාරය ආසියා කුසලානේ වගේම ඉදිරියේ පැවැත්වෙන T20 තරගාවලිය ගැනත් වැඩිපුර කතාබහට ලක් වුණා. මෙතෙන්දී මාලිංගගේ අනාගතය ගැනත් මාධ්‍ය ප්‍රශ්න ඇහුවා. ඒකට උත්තර දුන්නේ වර්තමාන ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වගේම තේරීම් කමිටුවත් නියෝජනය කරන චන්දික හතුරුසිංහ. අනිත් ඕනම ක්‍රීඩකෙක්ට වගේ නැවත කණ්ඩායමට එන්න එයාටත් අවස්ථාව තියෙනවා. එයා දේශීය තරගවලට ආයෙත් ක්‍රීඩා කරන්න ඕන. එම තරගාවලියේදී ඔව් හොඳින් දස්කම් දැක්වුවොත් තේරීම් කමිටුවට අවස්ථාව තියෙනවා. එයාගේ දක්ෂතාවයත් අපේ කණ්ඩායමේ අවශ්‍යතාවයත් අනුව නැවතත් එයාව කණ්ඩායමට තෝරගන්නවද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න. මෙතන අදහස් දක්වපු තේරීම් කමිටු නිලධාරියෙක් වන ගාමිණී වික්‍රමසිංහත් කිව්වේ මාලිංග ගැන තේරීම් කමිටුව නායකයා වගේම පුහුණුකරුවත් ඉන්නේ එකම මතයක කියලා. ඒ කියන්නේ මාලිංග දේශීය තරගවල වැඩ පෙන්වුවොත් කණ්ඩායමට එන්න පුළුවන් කියන තැන තමයි එයාලා ඉන්නේ. ඒ කාලේ වසංගතයක් වගේ තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩකයන්ගේ ලිස්ට් එකේ අඩුවීමක් තියෙනවා කියලා මෙතෙන්දී හතුරුසිංහ කියලා තිබුණා. පසුගිය 6 මාසික කාලයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් අපි ශීඝ්‍ර දියුණුවක් ලැබලා තියෙනවා. පසුගිය මාස 4 කාලයේදීම කෙන්ඩා ඉරියම් වැනි දේවල්ට අපේ ක්‍රීඩකයෝ මුහුණ දුන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් බෞද්ධ චිකිත්සකවරුන්ටත් අභ්‍යාසකවරුන්ටත් ගෞරවය හිමිවිය යුතුයි. මේ විද්දිත් ආබාධ වලට ලක් වෙලා ඉන්න දුෂ්මන්ත චමීර මේ විද්දි ගොඩක් දුරට සුවය ලැබලා තියෙනවා කියලා නුවන් ප්‍රදීප් අවසාන ආබාධ දෙකම ඇති කරගත්තේ පන්දු රැකීමේදී නිසා සීමිත පන්දු ආර තරඟ වල අධිවේගී රටාවට නුවන් සුදුසුයිද කියලා නැවත හිතන්න ඕන කියලා මේ හමුවේදී අදහස් මත වුණා. කණ්ඩායමේ තැන දිනා ගන්න දක්ෂ ක්‍රීඩකයන් කීපයක්ම එළියේ සූදානමින් ඉන්නවා කියලා ගාමිණී වික්‍රමසිංහ කිව්වේ ලහිරු තිරිමාන්නත් ඒ අතරින් එක්කෙනෙක් කියලා මතක් කරලා දෙන ගමන්. කණ්ඩායමට ආවම ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන කියලා තමයි ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් කිව්වේ. කණ්ඩායම ඇතුළට ආවම තමන් කැමති තැන නොලැබුණත් ලැබෙන තැන වැඩ පෙන්නලා තැන හදා ගන්න ඕන කියලා මැතිව්ස් කිව්වේ දසුන් උදාහරණයට ගන්න ගමන්. අවස්ථාව දුන්න හැමෝටම ඒ කෙනාගේ හොඳම තැන නැත්නම් එයාට අවශ්‍යම තැන ක්‍රීඩා කරන්න බැරි වෙනවා. මොකද කණ්ඩායමේ අවශ්‍යතාවයන් උ තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ. දසුන් ශානකට හම්බවුණු අවස්ථාවලින් යා උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ විදිහට අවස්ථාව ලැබුණ තැන හදා ගන්න ඕන. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබ යහළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.